कक्खयो निब्बानं द्वेषक्खयो निब्बानं मोहक्खयो निब्बानं। බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත් ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතර වරණට සවන් දෙන්න. තෙරුවන් සරණයි. සදෙහි සුපින්වතුනි 2023 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි. පහසුවෙන් ධම්ම අවබෝධ කරගනිමින් මේ මිනිසත් භවයේම නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියන සදෙහි ප්‍රාර්ථනාවත් සමග සූදානම් ලෞතර අරණ ප්‍රථම ධර්මදේශනාව මේ වසරට ඔබ වෙත රැගෙන එන්නට. එහෙමනම් සුපින්නතුනි සූදානම් අදත් බැතිබර දායකත්වය කෙසේද දරන්නේ කියන කාරණය සඳහන් කරන්නට. අද උතුම් ධර්ම දානය සඳහා උතුම් දායකත්වය දරන්නේ ඉතාලියේ පදිංචි අන්තෝනිගේ මල්කාන්ති මහත්මිය, චන්ද්‍රාණි මල්කාන්ති මහත්මිය, උපුල් මහතා සහ ජීවන් මහතා යන පිරිස විසින්. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වන්නේ පරලොව සැපත් විජේමුණිගේ කරුණාවතී මෑණියන්, අන්තෝනිගේ දිස්නේරිස් පියාණන්, අන්තෝනිගේ බයිස් මුත්තනුවන් සහ යසලින් හාමි මිත්තණිය ප්‍රමුඛ සංසාරගත ඥාති හිතමිතුරන් සැම පතන්නා වූ බෝධියකින් මතු අමා මහ නිවණින් නිවිසන සේවායි පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව වෙසෙන තිලංකා සහ කුමුන් යන දරු දෙදෙනාට ඇති අපල උපද්‍රව දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වී ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි ලෝකෝත්තර පැතුම් ඉටුවීම පිණිසත් එම පෞලේ සැමට උතුම් වූ නිවන් අවබෝධය පිණිසත් පුණ්‍යානුමෝදනාය කිරීමට ඔවුනගේ සත් ප්‍රාර්ථනා සිතන පතන අයුරින් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් ලෞතර වරණ උතුම් ධර්ම දේශනාව මෙසේ ආරම්භ කරනවා. සුපුරුදු පරිද්දෙන්ම දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ පදහපී වන්දනින් යුතුව පින්වත් ස්වාමින් වහන්සේට දේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ඉතින් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගිහි පැවිදි සියලුම බුද්ධ ශ්‍රාවකයන්ගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා තථාගතයන් වහන්සේගේ යමාමෑණි බුදු පියාණන් වහන්සේගේ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ උතුම් වූ නිර්මලෝ ධර්මය විවරණය කරන්න විග්‍රහ කරන්න. හොඳයි එහෙමනම් තංසුනාථ සාධුකං මනසිකරෝත හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඔබටත් ධර්මාවිසම්මයේ ධර්මාවබෝධය ඇති කරගන්නට අපහසුාවක් වෙන්නේ නැහැ. සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ ලෝතුරු සුවය ප්‍රාර්ථනා කරමින්. ලෝතුරු ආරණි, මේ සංසාර ගමනි බොහෝ දුරක් ඇවිල්ලා අගක් මුලක් පේන්නේ නැති ගමනක අනාථ වෙලා අනන්ත ප්‍රමාණ සංසාර වද වේදනා මැද ආපු ගමනක් තමයි තියෙන්නේ.
ඒ ගමනේ නිමාවක් සනිටුහන් කරන්නට කැමැති වන. ඒ නිසරු ගමන සදහටම අවසන් කරන්නට බලාපොරොත්තු වන සත්පුරුෂ ඥානවන්ත ආර්ය ශ්‍රාවකයෝ තමයි මේ මොහොතේදී අපිත් එක්ක මේ සහ සම්බන්ධ වෙන්නේ ලෝ පුරා ඉඳලා. ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා දැනගෙන අවබෝධ කරගෙන ඊට අනුකූලව පිළිපැදලා මේ භයානක සංසාර ගමනින් සදහට මත මිදෙන. ඒ සදාතනික පරම ශාන්තමා නිවන මත්පත් කරගන්න. දැන් අපි පහුගිය සති දෙකේ අනිච්ච සහ දුක්ඛ කියන ලක්ෂණ දෙක විග්‍රහ කළා. අපි අද දවසේ කතා කරන්නේ අනාත්ම ලක්ෂණය ගැන. අනාත්ම ලක්ෂණ අනුලක්ෂණ වශයෙන් හයකට බෙදලා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වනවා. අපි දැන් බලමු මේ අනාත්ම ලක්ෂණය අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ අමා දහම තුල අතිශය මනෝරම්‍ය සූත්‍ර දේශනා ඇතුළත් වෙනවා. ඒ ධර්මයේ තියෙන අලංකාරය වෙන්නේ විවිධාකාර උපමා ඇසුරින් තමයි මේ ලෝකෝත්තර අර්ථයන් මතු කරන්නේ. ලෞකික සංකේත ඇසුරෙන් ලෝකෝත්තර ධර්ම විග්‍රහ කිරීමයි නිරුක්ති පටිසම්භිතේ ඥානං කියලා අදහස් කරන්නේ. එහෙනම් බලන්න බුදු පියාණන් වහන්සේ අපූරු උපමා රාශියක් ඇසුරෙන් දේශනා කරපු සූත්‍රයක් ඇතුළත් වෙනවා අංගුත්තර නිකායේ ආශිර් විශෝපම සූත්‍රය කියලා. ආශි විශෝපම සූත්‍රය අනාදි වශයෙන් දක්වනවා. මෙන්න මේ සූත්‍රය අපට ඉමහත් උපකාර වෙනවා මෙන්න මේ අනත්ත ලක්ෂණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අවබෝධ කර ගැනීමේදී අපේ දහම් ඥානය වර්ධනය කරගන්න අවබෝධය වර්ධනය කරගන්න. භාගතුන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයේ එක්තරා දිනක භික්ෂු සංඝය ආමන්ත්‍රණය කරලා මේ උතුම් ධර්ම දේශනා පවත්වන මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරනවා. බුදුපියාණන් වහන්සේ අහනවා මහණ මේ අනත්ත ලක්ෂණය තුපට දේශනා කරන්න සූදානම් වෙන්නේ. එනිසා මේ දේශනා හොඳින් අහන්න කියලා උන්වහන්සේ මුලින්ම දැනුම් දීලා තමයි තාංසුරාත සාදුකම් මනසිකරෝත යනාදී වශයෙන් දේශනා කළා තමයි ඒ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. එක්තරා පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාට අහන්නට ලැබෙනවා මහා භයානක සර්පය 4 දෙනෙක් ඉන්නවා. මේ සර්පය 4 දෙනා අරගෙන තමන් සන්තකයේ රඳවාගෙන පෝෂණය කරන්නට කියලා. ඒ පුරුෂයාට දැනුම් දෙනවා කෙනෙක් නුඹ මෙහි හිටියොත් මේ දූපතේ හිටියොත් නුඹට සිද්ධ වෙනවා ඒකාන්තයෙන් මේ සර්පය 4 දෙනා ළඟට අරගෙන ඒ සර්පයන්ව නාවමින් කවමින් හෝමින් පෙරිමදිමින් උපස්ථාන කරමින් රැකබලාගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන ඉන්න. වහා කිපෙන ලක්ෂණෙන් යුක්ත සර්පයෝ 4 දිනක් පෝෂණය කළ රැකබලා ගන්න කියන ඉල්ලීම නියෝගයේ මේ පුද්ගලයාට එනවා. කිසිම මිනිසෙක් ඥානවන්තයෙක් මේ තීරණයට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පුරුෂයා ඒ ස්ථානේ අත්හැරලා බියෙන් තැතිගෙන පලා යනවා. ඒ පලා යනකොට ඔහුට අතරමඟදී අහන්න ලැබෙනවා දුටුතැන නසනවා කියලා. භයානක වදකිය 5 දෙනෙක් පිටිපසෙන් එලවගෙන ඉන්න කියලා. ඔවුන්නේ දුටුතැන දිව්‍ය තොර කරන්න කියලා හිතාගෙන කඩු අත දරාගෙන. මෙහෙම එනකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාට ඇති වෙන බිය තවත් වැඩි වෙනවා. සැකේ තවත් වැඩි වෙන නිසා මොකද කරන්නේ? ඔහු තවත් වේගෙන් පලා යනවා. ආය අතරමඟදී කහන්න ලැබෙනවා අර වදකයෝ 5 දෙනාට අමතරව තවත් සවැණිවෝ, ඒ කියන්නේ 6 වැනි වදකයෙකුත් ඉන්නවා. ඒ කියන්නේ ඒ වදකයා ඊටත් වඩා භයානකයි. තනිව හැසිරෙන වදකී. මේ වදකයා දුටුතැන ජීවිතය නසා දමනවා, දුටුතැන හිස සිඳිනවා. එනිසා පින්වත පුරුෂය ඒ වදකයාගෙන් ප්‍රවේශම් ගන්න කියලා අතරමඟදී ඔහුට අවවාදයක් ලැබෙනවා. දැන් ඔහුගේ භීතිය සැකේ තවත් වැඩි වෙලා තව තවත් වේගෙන් පලා යනවා. ඔහොම යනකොට ඔහුට දකින්න ලැබෙන හිස් ගම්මානිය. මේ හිස් ගම්මානෙට ගොඩ වෙන මේ පුද්ගලයා ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා බලනවා. ඒ කිසිම ගේක ගන්න කිසිම හරයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ ගෙදර තියෙන වලන් මුට්ටි භාජන හැරලා බලනවා. ඒ කිසිම දෙයක කිසිම දෙයක් නැහැ. හිස් භාජන ගොඩක් තියෙන. හිස් ගෙවල් ඔක්කොම. මේ ගම්මානට වෙලා ගයක් ගයක් ගානේ පරීක්ෂා කරලා බැලුවත් ඔහුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. සියල්ල හිස්. ඔහම ඉන්නකොට ඒ ගම්මානි තවත් ආරංචියක් එනවා. මොකද්ද? තව සුළු මොහොතකින් මේ ගම්මානිය නසන වනසන දාමරික හොරු ටිකකුත් එනවා මේ ගමට. එහෙම ආවහම
තොපට ඒකාන්තෙන් විනාශයක් සැලසෙන්නේ කියලා. එයින් බියට පත් වෙන මේ පුද්ගලයා එහිස් ගම්මානය අතහැරලා අර හොරුන්ට බියෙන් ඔහු පලා යනවා. යනකොට ඔහුට පේනවා මේ දූපත වටා විශාල ජලාශයක් තිබෙන්නේ. දැන් මේ ජලාශයෙන් එතරට යා යුතුමයි. මොකද විශාල අනතුරක් පිටිපස්සේ ගැවසෙනවා. අර මහා භයානක සර්පය 4 දිනක් ඉන්නවා. භයානක වදකයෝ 5 දිනක් ඉන්නවා. තවත් භයානක තනිව හැසිරෙන වදකෙක් ඉන්නවා. ඊට අමතරව අර ධාමරික හොරු ටිකක් ඉන්නවා. මේ සියලු අනතුරු දරාගෙන මේ දූපති ඉන්නවා කියන එක ඒකාන්තෙන් විනාශයක්. ඒ නිසා මේ පුද්ගලයා කල්පනා කරනවා කෙසේ හෝ මේ විපතින් පලා යා යුතුමයි. කෙසේ හෝ මේ විපතින් නිදහස් විය යුතුමයි. මේ පුරුෂයා වීරවන්තේ. ඔහු මොකද කරන්නේ? අර තමන් පසුපස තියෙන මේ භයානක අනතුර ගැන සිහි කරමින් දර කෝටු කැවලි තනකොළ යනාදී වශයෙන් විවිධාකාර ද්‍රව්‍ය එකතු කරලා හදා ගන්නවා පහුරක්. පහුරක් හදාගෙන අතින් පයින් වෑයම් කරමින් හෙමින් හිමින් නමුත් අර ඕගෙන් එතරට යනවා. ඔහු වීරිය වඩන්නේ හැමතිස්සෙම තමන් පසුපසින් පවතින අනතුර ගැන සිහි කරමින්. මෙහෙම වීරිය වඩලා මේ වීරවන්ත පුරුෂයා අරෝගේ තරණය කරමින් එතරට ගිහිල්ලා පාතබනවා. ඔහු නිර්භය බවට පත් වෙනවා. අර සියලු සැක දුරු වෙනවා. අර සියලු භය සංසිඳෙනවා. සැපතට පත් වෙනවා. විපතින් අත මිදෙනවා. මෙන්න මේ උපමාව දේශනා කරමින් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහණ තොපට මේ පංච උපාදානස්කන්ධයේ අනත්ත ලක්ෂණය ගැන, අසාර භාවය ගැන, ඒ වගේම මෙහි පවතිනා වූ දුක්ඛ ස්කන්ධය ගැන, ඒ වගේ මෙහි පවතින අනිත්‍යතාව ගැන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන අවබෝධයක් ලබා දෙන්නයි මේ උපමාව දේශනා කළේ කියලා ඒ උපමාවත් එක්ක උන්වහන්සේ අදහස් කරපු ඒ ලෝකෝත්තරාර්ථයන් ගල්පනවා. මහාන මේ පුරුෂයාට මුලින්ම මුණ ගැහෙන ඒ සර්පය 4 දිනා තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෝ. මේ කයේ තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව. සාරිපුත්තයන් වහන්සේ මේ සතර මහා ධාතුන් ගැන කරපු දේශනාවක් තියෙනවා. අභ්‍යන්තර ධාතු සහ බාහිර ධාතු යන ආදී වශයෙන් ගලපමින් දකින්න අභ්‍යන්තර වශයෙන් ගත්තත් බාහිර වශයෙන් ගත්තත් මේ සියලු ආකාරයෙන්ම පවතින මහා භූත නැත්නම් මේ සතර මහා ධාතුමයි. ඒ නිසා මම මගේ යනුවෙන් ගන්න දෙයක් නෑ මෙහි යන ආදී වශයෙන්. ඒ නිසා මම මේ ස්ථානයේදී අන්නේ දේශනාවත් ගලපනවා. ඒ දේශනාව ඇතුළත් වෙන්නේ මහා රාහුලවාද සූත්‍රයේ. දැන් බුදු පියාණන් වහන්සේ ආශිර්වසෝපම සූත්‍රයේ දක්වනවා මේ සර්පය 4 දෙනා තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඇයි සර්පයෝ කිව්වේ? මේ ධාතු 4 පෝෂණය කරලා කවල පුවලා නාවල කරලා රැකබලා ගත්තට මොහොතින් මොහොත මේ ධාතු කිපෙනවා. පඨවි ධාතුව කිපෙනවා, වායෝ ධාතුව කිපෙනවා, තේජෝ ධාතුව කිපෙනවා, ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුව කිපුණාම සෙම් රෝග හට ගන්නවා. තේජෝ ධාතුව කිපුණාම පිත රෝග හට ගන්නවා. වායෝ ධාතුව කිපුණාම වාත රෝග හට ගන්නවා. එතකොට මේ තුනටම පොදුවේ පඨවි ධාතුවත් හා සම්බන්ධ වෙනවා. ඊසේ සිට පාදාන්තය දක්වා ආබාධ ගොඩක් ශාරීරික කියන්නේ. ශාරීරික කියන්නේ රෝගයට නම. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා විග්‍රහයේදී ආදීනව සංඥා යටතේ මේ කය ලෙඩ ගොඩක් බව බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් මේ කය මේ විවිධාකාර ආබාධ හට ගන්නවා ආකාර කිහිපයක් නිසා. ආබාධ වර්ග 8ක් තියෙනවා. සෙම්ම සමුට්ටාන ආබාධා, පිත්ත සමුට්ටාන ආබාධා, වාත සමුට්ටාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතුපරිණාමජ ආබාධා, ඕපක්කමික ආබාධා, විසම පරිහාරජ ආබාධා, කම්ම විපාකජ ආබාධා කියලා. එහෙනම් මේ ආබාධ 8ටම ලක් වෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු 4. හරියට අර නයි වගේ. අර නාගයෝ 4 දෙනා, එහෙම නැත්නම් භයානක සර්පය 4 දෙනාට කොච්චර ආදරෙන් සලකාගෙන කොච්චර හොඳින් කවල පෝල නාවල පරිස්සම් කරලා බලාගත්තත් ඒ සර්පය මොහොතකින් කිපිලා විනාශයක් සලසා දෙනවා. ඒ වගේ මේ ශරීරය කොච්චර ආදරෙන් බලාගත්තත් කොච්චර හොඳින් පෝෂණය කළත් තාම මිනිහගේ බෙල්ල කපලා උගේ රීරි මාංශ බීලා පෝෂණය කළත්
අසරණ ලෝසතුන්ගේ රීරිමාංශ හෝරගෙන බීලා පෝෂණය කළා. කරන්න තියෙන ජඩ වැඩ, ආදම වැඩ, නීච වැඩ ඔක්කොම කරලා පෝෂණය කළා. රත්තරන් වලින් මුතු මැණික් වලින් සරසාගෙන හිටියත්, කසීසලු ඇඳගෙන හිටියත් මේ කණු කායේ පවතින ආබාධ එකක්වත් සංසිඳෙන්නේ නැහැ. මේ කායේ පවතින මේ ධාතු කිපෙන ස්වභාවයෙන් අතර වෙන්නේ නැහැ. ඒ ධාතු කිපුණාම තමයි අර ශරීර විවිධාකාර හැලහැප්පීම් ඇති වෙන්නේ, ආබාධ හටගන්නේ, විචලතා හටගන්නේ, සංකූලතා හටගන්නේ. ඊට පස්සේ තමයි ශරීරයේ එහෙරි දෙනවා, මෙහෙරි දෙනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා. ඉඳගත්තුත් නැගිටින්න බෑ, නැගිට්ටොත් ඉඳගන්න බෑ. යනාදි වශයෙන් විවිධාකාර ආබාධ. එහෙනම් ඔය සර්පය හතර දිනාට කොච්චර කාලයක් තිස්සේ දැන් පෝෂණය ලබා දෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. කොච්චර පෝෂණය කළක් ඔය ධාතු ස්වභාව හතර මම්මගේ කියලා ගත්තත් අවසානේ උරුමලා තියෙන දුකක් නේද? සාරිපුත්තයන් වහන්සේ මහා රාහුලවාද සූත්‍රය පෙන්වා දෙනවා. රාහුල මෙන්න මෙහෙම බලන්න, අභ්‍යන්තර වුණත් බාහිර වුණත් මේ ධාතු කියන්නේ ආත්මීය සාරයෙන් යුක්ත දෙයක් නෙවෙයි, අනත්ත ලක්ෂණින් යුක්ත ධර්ම. එහෙනම් මේ ධාතු කියන්නේ මම මගේ කියලා ගන්න සුදුසක් නොවේ. අභ්‍යන්තරුණත් බාහිරුණත් ධාතු යනු ධාතුමයි. එහි මම මගේ යනුවෙන් පණවන්න ආත්මීය ලක්ෂණයක් නැහැ. ධාතු කියන්නේ ස්වභාවයට. එහෙනම් ස්වභාව හතරක් තියෙනවා. තද ගතියක් තියෙනවා, දැඩි ස්වභාවයක් තියෙනවා, ඒකට කියනවා පඨවි ධාතුව. වැගිරෙන ස්වභාවයක් තියෙනවා, මේකට කියනවා ආපෝ ධාතුව. උණුසුම් ස්වභාවයක්, ඒ වගේම දිස්වන ස්වභාවයක් තියෙනවා, ඒකට කියනවා තේජෝ ධාතුව. ඊළඟට විසිරෙන ස්වභාවයක් තියෙනවා, මේකට කියනවා වායෝ ධාතුව. ඊළඟට තියෙනවා ඉඩක් ගන්නා ස්වභාවයක්, මේකට කියනවා ආකාශ ධාතුව. රාහුල මෙයින් පඨවි ධාතුව නුවණින් බලන්න. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මාංසා නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං පිහකං කිලෝමකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කියන අවස්ථාව දක්වාම තියෙනවා පඨවි ධාතු. කේස් ලොම් නිය දත් සම මාංස නහර ඇට ඇට මිදුළු වකුගඩු අක්මාව හෘදය පෙනහලු පපු මස බඩවැල් කුඩා බඩවැල් මහ බඩවැල් පැසුණු ආහාර නොපැසුණු ආහාර යනාදි වශයෙන් මේ ශරීරයේ තියෙන පඨවි ස්වභාවය තද ගතිය. දැන් මේ මම කියලා මගේ කියලා උඩපනින අසරණ ලෝසතුන්ගේ ජීවිත තොර කරන දස අකුසලයේම යෙදෙන අඥාන ලෝක සත්‍යයට ওই ටිකම තමයි මේ සසර මග දුකයි කියලා දැකලා නිවන් මඟ වඩන අරිය ශ්‍රාවකයාටත් ওই ටිකම තමයි. තීපාදුක අයං අසුචි දුක්ගන්ධෝ පරිහීරති නානාකුරුප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතු. ඒතා දිසේන කායේන යෝ මඤ්ඤ උඤ්ඤමේතවේ පරංවාව ජානීය කිමඤ්ඤත අද්දසන. මේ කකුල් දෙකකින් ඔසවගෙන ඉන්නේ අසුචි කියන උතන අපිරිසිදු ද්‍රව්‍ය යංගෙන් සමන්විත ස්කන්ධයක් කන්දක්. මේක විවිධාකාර කුණුපයන්ගෙන් යුක්තයි, දුර්ගන්ධයෙන් යුක්තයි. මෙබඳු කුණු කයක් ඔසවාගෙන පරම්මාවජානේ අනුන්ව පහක් කොට සලකයි නම්, තමන් උසස් කොට සලකයි නම් කීමාඤ්ඤත අද්දසන මොකද්ද මෝඩකම හැර අන්කුමන්ද කියලා බුදුපියාණන් වහන්සේ අපෙන් අහන. කොච්චර ඉන්නවද? මම ලොකු මිනිහා, මම තමයි ප්‍රධානියා, මම තමයි පාලකයා, නැත්නම් මම තමයි නියෝග දෙන්නා, මම තමයි ලොකු යනාදි වශයෙන් තියෙනවනේ එක එක තනතුරු භූමිකා. ආඩම්බර වෙන්න කෑලි 32කින් අමුතු කෑල්ලක් තියෙනවා. ඔය කොයි කුණුපේ ගැනද ආඩම්බර වෙන්නේ? දැන් බලන්න ඕන නෝනි. එතකොට පේනවා ඒ අමතර වැඩි කොටස තමයි ඔල මොට්ටල තකතිරුකම කියලා. අන්න ඒක නැති වුණා නම් ඔය 32ෙත් ගන්න හරයක් නැහැ කියලා නුවණින් දැකලා මේ භයානක සංසාරින් එතරව සදාතනිකම නිවනේ ශාන්තියක් දකින්න තිබුණා. එතන සාරිපුත්තයන් වහන්සේ අපතුලන්ට දේශනා කරන අපටත් එක්කම රාහුල ඔන්න ඔය කිව්ව කොටස් මේ ශරීරයේ පවතින තද ගතියෙන් දැඩි ගතියෙන් යුක්ත කොටස්. ඔය ඔක්කොම පඨවි ධාතුවටයි ආйти. පඨවි ධාතුව කියන්නේ මේ දැඩි ස්වභාවය, තද ස්වභාවය. රාහුල මේ බාහිරත් ඔය ධාතුවම පවතිනවා. අභ්‍යන්තරෙත් ඔය ධාතුවම පවතිනවා. නුවණින් බලන්න ඒ ස්වභාව දෙකම එකයි නේද?
ඒ ස්වභාව දෙකම කර්මයෙන් ජනිත වෙලා තියෙනවා. එහෙනම් ඒ ස්වභාව දෙකේ මම කියලා මගේ කියලා ගන්න හරයක් තියෙනවා. එක පැත්තකින් බැලුවොත් ඒ අසුභයක්. දැන් ශරීරයට අනුකූලව පෙන්වලා දෙද්දි අනිත් පැත්තෙන් බැලුවහම ඒ හුදෙක් ධාතුවක් විතරයි. ස්වභාවයක්. එහෙනම් අනුරාහුල මේ පටවි ධාතුවට මම කියන්න මගේ කියන්න පුළුවන් කමක් නැහැ. අභ්‍යන්තර උනත් බාහිර උනත් ඔය තදගතියින් යුක්ත ස්වභාවය ධාතුවක් පමණයි. එහෙනම් රාහුලයා අනුසාරෙන් වලින් දකින්න. මම කියලා මගේ කියලා ලොකුවට බරක් තියෙන මේ ශරීරෙ. ඉතින් ඒකට න්‍යාඩම්බර වෙයි. මෙන්න මේ ශරීරයේ යථාර්ථය පෙන්වලා දෙන්නයි. මේ රූපේ යථාර්ථය පෙන්වලා දෙන්නයි මේ ධාතු මනසිකාරය මේ ආකාරයෙන් වඩන්න කියන්නේ. එහෙනම් අන්න පෙන්වන අභ්‍යන්තර උනත් බාහිර උනත් පාඨවි ධාතුව පාඨවි ධාතුවම ඒ වගේ ඒ අසුබයි ඒ ගති උත්තක් ඇත්තේම නැහැ. අනත්තයි අසුබයි. ඊළඟට පෙන්නනවා රාහුල පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති. රාහුල මේ ශරීරේ තියෙනවා වැගිරෙන ස්වභාවයෙන් යුක්ත කොටසු. මොනවාද ඒ? පිත්තං පිත සෙම්මං සෙම පුබ්බෝ සැරව ලෝහිත ලේ සේදෝ දහඩිය මේදෝ මේදය අස්සු කඳුළු වසා. වසා කියලා කියන්නේ මේ තරල ස්වභාව. කේල සොටු ඒ වගේම මේ මාංශයේ තියෙන උරුණු තෙල් කියලා කොටසක්. ඒ වගේම තියෙනවා ලසිකා. ලසිකා කියන්නේ මේ මැරබොන් කියන්නේ මේ ශරීරයේ සන්ධිවල තියෙන ශ්ලේෂක. ඊළඟට තියෙනවා මුත්තාන්ති මුත්‍රා. මෙන්න මේ ටික මේ ශාරීරියේ පවතින වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ධාතු. ඒ නිසා මේවට කියන ආපෝ ධාතු. එහෙනම් රාහුල මේ බාහිර ලෝකයේ තුලත් බාහිර වශයෙන් උත් වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ධාතු පවතින. අභ්‍යන්තර වශයෙන් උත් මේ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ධාතු පවතිනවා. මේ දෙකම කර්මයෙන් නිෂ්පාදනය කළේ කර්මජයි. කර්මයෙන් ජනිත කරපු ජනිත කරපු රූප කර්මය මුල් කරගෙන පසුව උතුජ සහ ආහාරජ කියන ආකාරයෙන් ඉව වැඩෙනු. මේ අභ්‍යන්තර ධාතුවත් බාහිර ධාතුවත් දෙකම එකක් නේද? මේ දෙකේම මම කියලා මගේ කියලා ගන්න තැනක් ඔබට පේනවා. වැගිරෙන ස්වභාවය කියන්නේ ස්වභාවයක් මිසක් වැගිරෙන ස්වභාවය කියන්නේ පුද්ගලයක සත්‍යයක ආත්මයක්ද? එහෙනම් රාහුල බලන්න නුවණින් මේ ආපෝ ස්වභාවය. එහෙනම් ආපෝ ධාතුව තුලත් මම එමි එහෙම නැත්තම් මගේ කියන මෙන්න මේ අත්තානු දිට්ඨිය පවතින හේතුවක් තියනවාද? අත්තානු සංඥා මේව පවතින හේතුවක් තියනවාද රාහුල? අත්තානු චිත්ත පවතින හේතුවක් තියනවාද? ඊළඟ රාහුල බලන්න තේජෝ ධාතුව. මේ ශරීරයේ පවතින යම්කිසි උණුසුම් ස්වභාවයක්. ඒ උණුසුම් ස්වභාවයෙන් තමයි මේ වර්ණයේ පවත්තන් යන්නේ. මේ උණුසුම් ස්වභාවයෙන් මේ වර්ණයෙන් මේ කයේ පවතින යම් යම් අවශ්‍යතා පාලනය කරනවා. ශරීරය පෝෂණය කරනවා, ආහාර ජීර්ණයට පත් කරනවා, ඒ වගේම ලේ ධාතු ආරක්ෂා කරනවා, ඒ වගේම විවිධාකාර ශ්ලේෂක කොටස ආරක්ෂා කරනවා. ශරීරය පවතින මොලේ සිට විවිධාකාර ඉන්ද්‍රියන්හි ආයුෂය ආරක්ෂා කරනවා මේ තේජෝ ධාතුවේ. ඒ කියන්නේ එනම් මේ ශරීරයේ උෂ්ණත්වය කියන්නේ මේ ප්‍රාණි හා සම්බන්ධ ක්‍රියාවලියට ඇතුළත් විශේෂ අවස්ථාවක් කොටස ධාතුවක්. ප්‍රාණය අහිමි වෙනවත් එක්කම ශරීර උෂ්ණත්වය අවසන් වෙලා යනවා. අනිත් ධාතු තුන තියෙනවා. හැබැයි තේජෝ ධාතු නැත්තරම නැතිල නිසා තමයි මලකුණ සීතල වෙන්නේ. මැරිච්ච මිනිහෙක්ගේ අතක් අල්ලලා බැලුව දවසට තමයි තමුදුත් මැරෙනවා කියලා සිහි වෙන්නේ. ඒ ඇතිවෙන හැඟීම අත්දැකලා බලන්න. එතකොට තේරෙයි මටත් මෙච්චර නේද කියලා. එතකන් හිතෙන්නෙම තක තීරුකමට ওই ලෝකේම අල්ලගන්න ඔය අද්දකින්. මිනිස්සුයෝ බාන්න හැසිරෙන ආකාර ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් හරක බාන වතුපිටි ඔක්කොම අල්ලගෙන මගේ කියලා මම කියලා. අභ්‍යන්තර ධාතු ටිකේවත් අයිතියක් නැහැ. බාහිර ධාතුවලම අයිතියක්ද? මරාගන්න යන අනවබෝධය නිසාම මුක්තේක් බව ලෝකයට පෙන්වන. මොකක්ද අවසාන ලැබෙන්නේ? අභ්‍යන්තර උනත් බාහිර උනත් තේජෝ ධාතුව කියන්නේ ස්වභාවයක් විතරයි. එහෙනම් ඒ තේජෝ ධාතුව තුළ මම කියලා මගේ කියලා පනවන්න ස්වභාවයක් නැහැ. ලක්ෂණයක් නැහැ, හැකියාවක් නැහැ, පැනවීමක් කරන්න තැනක් නැහැ. ඒක ස්වභාවයක් විතරයි. ඒ උණුසුම් ස්වභාවයට, ඒ වර්ණීය පවත්වන ස්වභාවයට, දිස්සන ස්වභාවයට කියනවා තේජෝ ධාතු.
එහෙනම් ඒ ධාතුව අභ්‍යන්තර වුණත් බාහිර වුණත් එහි මම කියලා මගේ කියලා ගති උත්තක් නැහැ රාහුල යන දිවසේ රාහුල හාමුදුරන්ට අසිරිමත් වූ සාරිපුත්ත අග්‍රශ්‍රාවකතුමන් වහන්සේකින් අවවාද ලැබෙනවා ඒ අවවාද අපටත් එක්කමයි ඊළඟට කියනවා රාහුල බලන්න වායු ධාතුව මේ ශරීරයේ පවතින විවිධාකාර වායු මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිට මේ ආහාර පද්ධතිය ආහාර මාර්ගය ඒ වගේම විවිධාකාර බහිස්රාවීය පද්ධතිය ඒ වගේම මේ ශරීරයේ විවිධාකාර නහර මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ වායු ධාතුවෙන් මේ වායු ධාතු ඉහළ පහළ නගින නිසයි මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයක් අපට පේන්නේ ශරීරයේ අතපය චලනය කරන්න පුළුවන් වෙන්නේ මේ වායු ධාතුව නිසා මේ නහරවල පවතින මේ පීඩනේ අඩු වැඩි වෙන්නේ වායු ධාතුව නිසා වායු ධාතුවෙන් පුළුවන්කම ලැබෙනවා මේ අතපය චලනය කරමින් විවිධාකාර ක්‍රියාකාරකම් සිද්ධ කරන්න. ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ විවිධාකාර කටයුතු පාලනය කරන්න. ආහාර මාර්ගයේ මල මාර්ගය ඇතුළු හැම අවස්ථාවකටම මේ වායු ධාතුව උපකාර වෙනවා. ඒ ඉන්ද්‍රියංගේ ග්‍රන්ථීන්ගේ ප්‍රයත්න අරගෙන යන්න ශරීරය පවත්වාගෙන යන්න. රාහුල ඒ ධාතුව බාහිර ලෝකෙ තුලත් විද්‍යමානයි. වාය ධාතුව විසිරෙන ගතිය මේ විසිරෙන ස්වභාවය බාහිරත් දකින්න ලැබෙනවා අභ්‍යන්තරෙත් දකින්න ලැබෙනවා රාහුලයේ ධාතුවක් පමණයි මේ විසිරෙන ස්වභාවය තුල මම කියලා මගේ කියලා පනවන්න හැකියාවක් නැහැ එහෙනම් ඒ වාය ධාතුවට මම කියලා කියනවා නම් ඒ අඥානකම නිසායි කියන්නේ එහෙනම් අභ්‍යන්තර උනත් බාහිර උනත් වාය ධාතුවමයි රාහුල ඒ වගේම පවතිනවා ආකාශ ධාතුව ආකාශ ධාතුව කියන්නේ මේ හිඩසක් ගන්නා ඉඩක් ගන්නා ස්වභාවය ශරීරයේ පවතිනවා රාහුල මේ කන් සිදුරු නාසා සිදුරු ඒ වගේම ශරීර අභ්‍යන්තර විවිධාකාර සිදුරු අවකාශයන් පවතිනවා මේ බඩවැල් ආදී මේ ඉන්ද්‍රයන් තුළ යම් යම් හිඩස් පවතිනවා ඒ හිඩස් නිසයි මේ ශරීරයේ විවිධාකාර හැඩතල අරගෙන තියෙන්නේ එනම් මේ ශරීරයේ ඇතුලේ අප්‍රමාණ ආකාශ ධාතුවක් පවතිනවා එහෙම නැත්නම් හිඩසක් අවකාශයක් පවතිනවා කුහර පවතිනවා රාහුලේ ස්වභාවයම ඔබට දකින්න පුළුවන් බාහිර ලෝකයක් තියෙනවා බාහිර ලෝකෙ මේ ඉඩක් ගන්නා ස්වභාවය අවකාශ ධාතුව දකින්නට ලැබෙනවා කුහර ස්වභාවයන් දකින්න ලැබෙනවා ශරීර අභ්‍යන්තරයේ පවතින ආකාශ ධාතුවත් බාහිර ලෝකයේ තුල විද්‍යමාන වන්නා වූ ඒ ආකාශ ධාතුව දෙකක් නොවේ එකක්මයි එකම ස්වභාවය හැඩතලවල හැඩ ගැසීමේ වෙනසක් විතරයි පේන්න තියෙන්නේ. එනක ඔබ නුවණින් දකින්න ඕන දැන් ඔය ආකාශ ධාතුවේ මම කියලා මගේ කියලා ගන්න තැනක් තියෙනවද? නමුත් ඔලොමොට්ටලයට නම් එහෙමත් හිතෙන ආකාශෙත් අපේ කියලා. ඇතුලේ තියෙන ධාතුවල අයිතියකුත් නැහැ. ඉතින් ඇතුලේ තියෙන ධාතුවල අයිතියක් නැත්නම් කොහොමත් මේ බාහිර ලෝකේ තියෙන ධාතුවල අයිතියක් කොයින්ද? එහෙනම් අන්න සාරිපුත්‍රයන් වහන්සේ ආකාරයෙන් ධාතු පහ විග්‍රහ කරලා පෙන්නනවා රාහුල හාමුදුරුවන්ට රාහුල ඔන්න ඔය අනුසාරෙන් දැන් ඔබ අනුපස්සනා කරන්න ඕන ඔන්න ඔය විදියට ඔබ දැන් කසින වඩන්න ඕන පඨවි කසිනේ ආපෝ කසිනේ වායෝ කසිනේ තේජෝ කසිනේ ආකාශ කසිනේ යනාදී වශයෙන් ඒ ධාතුවේ ස්වභාවය මිනිහි කරමින් බලන්න ඒ ධාතුව ඔබ නොවේ නම් ඒ ධාතුව මම කියලා මගේ කියලා ගත නොහැක්කක් නම් එහෙනම් ඒ ධාතුව නිසා හිතේ චලනයක් ඇති කරගත යුතුද රාහුල ඔය අනුසාරයෙන් බලන්න පඨවි ධාතුව මම කියලා මගේ කියලා ගන්නට නොහැකි බව දැන් දැක්කා එහෙනම් පඨවි ධාතුවසේ අකම්පිත වෙන්න පඨවි ධාතුවට එහෙම නැත්නම් මේ පොළොවට ගෙනල්ලා දානවා මල මුත්‍ර අසුචි විවිධාකාර අපද්‍රව්‍ය කුණු නමුත් මේ මහ පොළොව ඒ කිසිවක් බාර ගන්නේ නැහැ ඒ කිසිවකට කම්පා වෙන්නේ නැහැ තැවෙන්නේ නැහැ ඒ සියල්ල දරාගෙන ඉන්නවා රාහුල ඒ විදිහට මහපොළොවසේ පඨවි කසිනිය වඩන්න. තමනුත් ඒ මහපොළොවසේ නොසෙල්වී ඉන්න කුමක් හේින්ද මහපොළොව ඒ කිසිම කුණු ගොඩක් ජරාවක් අසුචියක් මම කියලා මගේ කියලා ගන්නේ නැහැ. ඒ වගේ ඔබත් මේ පඨවි ධාතුව නිසා හටගන්නා වූ ඒ විචල්යන් මම කියලා මගේ කියලා ගන්නට යන්න එපා. ජලය ආපෝ ධාතුව ගඟට දානව වතුරට දානව විවිධාකාර මල මුත්‍ර අසුචි යනාදී වශයෙන් විවිධාකාර කුණු ද්‍රව්‍ය අපිරිසිදු ද්‍රව්‍ය
ඒතේ ජලය කිසිවක් තියාගන්නේ නැහැ මම කියලා මගේ කියලා රැස් කරගෙන තියාගන්නේ නැහැ සියල්ල විසුරුවලා දානවා ඒ වගේ රාහුල ජලය හා සමාන කරලා හිතනද ජලය වගේ ජලය කිසිවක් මම කියලා මගේ කියලා රැස් කරගෙන කුණු ද්‍රව්‍ය තියාගෙන ඉන් චලනීය වෙවි ඒ නිසා කම්පා වෙවි ඉන්නේ නැහැ සියල්ල අංශු බවට පත් කරලා විනාශ කරලා දාලා නැවත නැවත පිරිසිදු වෙනවා ආපෝ ධාතු වගේ හැසිරෙන්න ආපෝ කසිනේ වඩන්න ඊළඟට පෙන්නනවා උන්වහන්සේ මොකද්ද තේජෝ කසිනේ වඩන්න ගින්දරට මොනතරම් අපිරිසිදු ද්‍රව්‍ය දැම්මත් කුණු දැම්මත් ජරාව දැම්මත් පසුසි මල මුත්‍ර දැම්මත් සියල්ල දවා අලු කරනවා කිසිවක් තියාගන්නේ නැහැ වටිනවා කියලා හිතාගෙන එහෙනම් ගින්දර වගේ වෙන්න එහෙම නැත්නම් ඒ තේජෝ ධාතු වගේ වෙන්න කොයිතරම් ඇනුම් බැනුම් ගැරවුම් නින්දා අපහසාවත් ඒ සියල්ල පුච්චල දාන්න උච්චර දාලා ඔබ ඔබේ ගමන යන්න තේජෝ ධාතු වගේ වෙන්න රාහුල තේජෝ කසිනේ වඩන්න ඊළඟට වායෝ කසිනේ වඩන්න වාතයට මොනතරම් දේවල් එකතු කරත් ඒ කිසිම දෙයක් තියාගන්නේ නැහැ හඹාගෙන යනවා හමාගෙන යනවා ඈතට ගිහලා විසි කළා දානවා ඒ වගේ රාහුල මේ ජීවිතේන සියලු ප්‍රශ්න කරදර බාධක ඇනුම් බැනුම් ගෙරුම් රිදුම් මේ සියල්ල වායෝ ධාතු වගේ ඈතට විසි කළා දාන්න තියාගන්න එපා වායුවට මොනවද අම්මත් රැඳින්නේ අන්න ඒ වගේ වායෝ කසිනිය වඩන්න වායෝ ධාතුව සිහි හැසිරෙන්න ඊළඟට ආකාශය ආකාශයට මොනවද අම්මත් ආකාශය රඳව ගන්න නැහැ කිසිවක් ඔක්කොම නැවත අත්හරින ආකාශ ධාතුව සිහි ආකාශ කසිනිය වඩන්න ආකාශ ධාතුව හැසිරෙන ආකාරය බලන්න ආකාශය කිසිවක් රඳව ගන්නේ නැහැ ආකාශයට දාන හැම දෙයක්ම නැවත ආකාශයෙන් අත්හැර ලැබීමට වටනවා ඒ වගේ ඔබත් කිසිවක් අල්ල ගන්න එපා ආකාශය සමෝහිතං අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ධාතු දෙකක් නොවේ එකක්මයි පවතින්නේ ස්වභාව දෙකක් තියෙන්නේ ස්වභාව කියන්නේ පිහිටීම් දෙකක් ඒ නිසා තමයි අපිට ශාරීරියක් වශයෙන් පේන්නේ ඒක බාහිර ලෝකයක් සහ අභ්‍යන්තර ලෝකයක් වශයෙන් පේන්නේ නමු සත්‍ය වශයෙන් බැලුවොත් ස්වභාව එකමයි යම් දවසක මේ ශරීරය මිය ගිහිල්ලා මහ පොළොවට විසි කරලා දැම්ම දවසට මොකද වෙන්නේ ඒ ධාතු ඒ ධාතුන්ට සංයෝජනය වෙනවා සියලු ධාතු විසංයෝජනය වෙලා වෙන් වෙලා යනවා සත්‍යය කර්ම ශක්තිය බලපවත්වන තුරු අර ධාතු ටික එකට එකක් සංයෝජනය වෙලා ක්‍රියාවලියක් සකස් කරගෙන ආවෙකට අපි ශරීරය කිව්වා කර්ම ශක්තිය අවසන් වෙනකොට ඒ ධාතු විසංයෝජනයට පත් වෙලා ඒ ධාතුන්ට එකතු වෙලා විනාශ වෙලා යනවා එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේගේ අමා දහම සාරිපුත්තයන් වහන්සේ අනුසාරයෙන් පෙන්වා දෙනවා මහා රාහුල වාද සූත්‍රය තුල අන්න බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා එහෙමනම් මෙන්න මේ ධාතු එතන පෙන්වන්නේ හතරක් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායු මේ ධාතු හතර සර්පය වශයෙන් දකින්න අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මහාන මේ ආශිර්විසෝපම සූත්‍රයේ සර්පයන්ට සමාන කළේ මේ මහා භූතයි මේ මහා භූත කිපෙනවා මේ මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ ශරීරය භයානකයි මේ බව දකින්න අරිය ශ්‍රාවකයා මොකද කරන්නේ මේ ශරීරය පිළිබඳ බලාපොරොත්තු අත්හරිනවා මේ රූප පිළිබඳ බලාපොරොත්තු අත්හරිනවා සියලු රූප මේ ධාතුන්ගෙන් සකස් වන්නේ එහෙනම් ඒ සියලු රූප සර්පය වගේ දෂ්ට කරන එකමයි කරන්නේ ඒ කිව්වේ දෂ්ට කරාම මොකද ඇති වෙන්නේ වේදනාවක් සියලු රූප උරුම කරලා දීලා තියෙන වේදනාවක් නෙවෙයිද බල එක්ක සැප වේදනා එක්ක දුක් වේදනා එක්ක අදුක්කම සුඛ වේදනා ඒ තුනම අවසන් විග්‍රහය යටතේ දුක් වේදනා බවටයි පරිවර්තනය වෙන්නේ මේ බව දකින්න අරිය ශ්‍රාවකයා මොකද කරන්නේ මේ ධාතුන්ගෙන් හිත මුදවනවා හිත නිදහස් කර ගන්නවා ඒක තමයි අර පලායන අවස්ථාව කිව්වේ ඊට පස්සේ මහාන වදකිය පස් දෙනෙක් පිටිපස්සෙන් එනවා කවරෙක්ද මේ වදකිය පස් දෙනා මේ වදකිය පස් දෙනා තමයි රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය මේ සියලු දුක් වාද වේදනා වලට හේතුව මේ පංච උපාදානස්කන්ධය නේද වදකතෝති අන්න දුක්ඛ ලක්ෂණ යටතේ අපි එකක් දකින්න වදකතෝති අන්න වදකතෝති ඔය කිව්ව වදකය හැටියට දකින්න ඔන්නෝමයි ධර්මයේ දකින්නේ ඔන දුක්ඛානුපස්සනා මත වෙන එතනින් වදකතෝති වදකෙක් වශයෙන් දකින්න මේ ස්කන්ධ මේ සියලු සාංසාරික වශයෙන් මේ සියලු වදවදනා වලට සියලු සත්‍ය ගොදුරු වෙන්නේ
අනන්ත අප්‍රමාණ වද උහුලන්නේ සම්මුතික වශයෙන් ගත්තොත් අර දෙතිස් වදේ පවා පැමිණින්නේ මේ පංච උපාදානස්කන්ධය නිසානේ. නිර්වල අප්‍රමාණ වද විඳින්නේ පංච උපාදානස්කන්ධය නිසා නේද? සතර අපාය අප්‍රමාණ වද හිංසාවලට මුහුණ දෙන්නේ පංච උපාදානස්කන්ධය නිසා නේද? එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය දකින්න ඕන වදකිය හැටියට දැන් අපි හිතන් හිටියේ මොකද්ද? ගොඩවල් පහ සැපයි කියලා හිතන් හිටියේ. අසරිමත් වූ බුදු පියාණන් හස තමයි පෙන්නලා දුන්නේ උඹලගේ තියෙන අඥානකම තමයි ඕක කියලා. සංකේත දෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔය දුක සැප වශයෙන් තේරුම් අරන් ඉන්න ඒ විපරීතේම තමයි උඹලාගේ විනාශය කියලා. අන්නේ විපරීතෙන් මුදවන්නයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේ අපට පෙන්ලා දෙනවා නුඹලා නිකන් යටිකුරු වෙච්ච කල වගේ ප්‍රයෝජනයක් ගන්න බෑ. මනුස්ස ජීවිතයක් ලැබුණට වැඩක් නැහැ. ඥානෙ යටිකුරු වෙලා තියෙන්නේ. ඒ යටිකුරු වෙච්ච චින්තනේ උඩුකුරු වුණාමයි දකින්නේ යථාර්ථය. එතකොටයි මේ ජීවිතේ වටිනාකමක් දැනින්න ගන්නෙ. එතකොටයි මනුස්ස ජීවිතේ මනුස්ස භවයේ වටිනාකම් පේන්න ගන්නෙ. එතකොටයි මෙබඳු උත්තරීතර ධර්මද්වීපයක ඉපදිච්චකේ භාග්ය පේන්න පටන් ගන්නෙ. එතෙක් නොවන තාක්කල් කෙනෙක්ට තේරෙන්නේ නැහැ මොකට ඉපදුනාද කියලාවත්. මව් කුසෙන් එළියට ආපු නිසා, දෙමව්පිය වෝෂණය කරලා කවලපොල ලොකු කරපු නිසා, අතපය වැඩිච්ච නිසා උපන්නාට මේ ලෝකේ එනවා කියලා ඉඳලා මැරෙනවා විනා මොකටද මේ ජීවිතය ලැබුණේ? කොහොමද මේ ජීවිතය උදා වුණේ? මොකද්ද මේ ජීවිතෙන් ගත හැකි අග්‍රඵලය? එහෙම නිනව්වක් නැහැ, නිච්චයක් නැහැ, ගණිච්චයක් නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි දුක. මේ අල්ලන් ඉන්නේ දුක් පොදියක් කියලා දන්නේ නැහැ. ඒ සිතට යථාබෝධය ලැබෙනකන් හිතාගෙන ඉන්නේ සැප ගොඩක් තමයි බදාගෙන ඉන්නේ කියලා. දුක් ගොඩක් කියලා දැනගත දවසටයි අත්හැරින්න පටන් ගන්න. බලෙන් අත්හැරීමක් නැහැ උතුම් බුදුදහම තුල. අවබෝධයෙන් අත්හැරීමක් තියෙන. එහෙනම් පින්වතුනි අන්න භාගවතුන් වහන්සේ ආශිර්විසෝභම සූත්‍රය පෙන්නනවා. අර සර්පය හතර දෙනා සතර මහා භූතයි. අර වදකය පස් දෙනා පංච උපාදානස්කන්ධයයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සර්පයෝ හතර දෙනා ගැන කලකිරිලා බීතියට පත් වෙලා අත්හැරලා දානවා. ඒ භූත මම කියලා මගේ කියලා ගන්නේ නැහැ. සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයනුත් නිදහස් වෙන්න ඒ අරිය ශ්‍රාවකයා වෑයම් කරනවා. එතකොට මුණ ගැහෙනවා තවත් වදකෙක්. ඒ අනිත් වදකයා තමයි සයවෙනි වදකයා. ඒ තමයි නන්දි රාගය. රාගය කියලා කියන්නේ ලෝකේ ඇසුරු කිරීම ආස්වාදය උදෙසා. ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අභ්‍යන්තර සහ බාහිර කියන මේ දොළොස් ආයතන ඇසුරු කිරීමටයි ලෝකේ ඇසුරු කිරීම කියන්නේ. මොන අරමුණින්ද? සැප වේදනාවක් ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. අන්න ඒකටයි රාගය කියන්නේ. එතකොට මේ නන්දි රාගය කියන්නේ මොකද්ද? නන්දි කියලා කියන්නේ මේ තෘෂ්ණාවට නමක්. යායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සහගත తත්‍ර తත්‍රාభినන්දනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒහෙ තන්හි සතුටින් ඇලෙනවා, ඇසුරු කරනවා ආස්වාදය උදෙසා. දුක කියලා දන්නේ නැහැ. අර පළඟෙටියා අර ගින්දර කරා යන්නේ සතුටින්, දුකෙන් නෙමෙයි. එහෙනම් ඒ සතුටින් ගින්දර කරා යන ඒ පළඟෙටියා විනාශ වෙන අවසාන. නන්දි රාගය කියන්නේ මොන ස්වභාවය? ඒ කියන්නේ ඇසුරු කරන්නේ ලෝකයේ සතුට උදා කරගන්න කියලා හිතාගෙන සතුටින්. හැබැයි උදා වෙන්නේ දුක. සතුට හොයනවා මේ හිස් ලෝකයේ තුල. සතුට යන අවබෝධයට නම. අවබෝධය නැති සියලු හිස් පුරුෂයෝ නොසතුටින් තමයි ජීවත් වෙන්නේ මරණයේ තෙක්ම. අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි යථාර්ථය පෙන්වලා දුන්නේ. නිබ්බානම් පරමං සුඛං, පරම සතුට නිවනයි. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින චන්ද්‍රාගේ දුරු වීමයි සතුට. ඔය පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්ද්‍රාගේ පවතින තුරු මොන සතුටක්ද? තණ්හා ජායති ශෝකෝ, තණ්හා ජායති භයං. තණ්හාව නිසායි ශෝකය භය හටගන්නේ. තණ්හාව ඇත්තේ යම් තැනක දෙතන පවතින්නේ දුකයි. තණ්හාව කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් ඇල්ම, ඇලෙන ස්වභාවය. ඇලුනොත් එතන ගැටෙනවාමයි. තණ්හාව යන දුකට නමක්. තණ්හාවෙන් දුක උපදිනවා. තණ්හාව තමයි දුකෙහි මූලය. තණ්හාව තමයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය.
යංකෙන්ච දුක්ඛං උපජ්ජමානා උපජ්ජති සබ්බන්තං චන්ද මූලකං චන්ද නිදානං චන්දෝහි මූලං දුක්ඛසාති මානමේ සියලු දුක්වල මූලය නිදානිය චන්දය මේ කැමැත්තයි නිකං කැමැත්ත නෙමෙයි මේ ආස්වාදයන් ලැබීමේ කැමැත්තයි අන්‍ය ලෝකයා මේ කාම නිසා කොයිතරම් දුක් විඳිනවා දැක්කත් කොයිතරම් හඬනවා වැළපිනවා දැක්කත් කොයිතරම් විස්සෝපේට පත් වෙනවා දැක්කත් කොයිතරම් වින්නහි වලට විපත්ති වලට නස්පැත්ති වලට මුහුණ දෙනවා දැක්කත් බොහෝම සතුටින් ආසාවෙන් තමයි කාමයේ පරිහරණය කරන්නේ තව තවත් කාමයේ ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් මෙන්න මේ නන්දි රාගය තමයි ඊළඟ වදකයා මේ ආස්වාද වින්දනයන් හොයන්න කියලා සැප වේදනා හොයන්න කියලා තණ්හාවෙන් මොනතරම් දුකක් උරුම කරගත්ත ජීවිතේ කීවතාවක් හැඬුවද කීවතාවක් ඇලපුණාද කොච්චර කඳුළු සැලුවද මේ ජීවිතේ විතරයි වෙයි පෙර ජීවිතත් අරගෙන බැලුවාම අනන්ත කාලයක් ඉඳලා තියෙන නිරේ ගිනිදැල් අතරේ පිච්චි පිච්චි විලාප ගහමින් ඒ විලාපය ඇහුණා නම් කවදාවත් මහ පොළොවේ උඩින් ඉන්න සත්තු පව් කරන්නේ පෙර භවවල වසර කෝටි ගාණක් තිස්සේ දුක් ඉඳලා දුක් ඉඳලා දුක් ඉඳලා අනන්ත අප්‍රමාණ කාලයක් පාරමිතා පුරලා උදා කරගත්ත උත්තරීතර මනුස්ස භවයේ පරිහරණය කරන්නේ අසුචි ගොඩක් වගේ ගඳ ගහනවා හැම තැනම කොච්චර සුවඳ මලක් වගේ උතුම් මනුස්ස භවයක්ද ඒ උතුම් සුවඳ මල අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර පරම ශාන්ත පිවිතුරු ඒ උතුම් සිරිපා මුලයි පූජා වෙන්න ඕන මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ මිනිසා සුවඳයි මලසේ ඒ වුණාට දැන් මේ මල පරවිලා වැටිලා බිම එනිසා පින්වතුනි මේ වටිනා මනුෂ්‍ය භවයේ නසා ගන්න එපා මේ දුක නම් වූ කාමෙන් නික්මෙන්න එතකොට සුවඳ හමනෝ ජීවිතේම හිතත් එක්කම හිතයි කතයි දෙකම සුවඳ හමනවා එපමණක් නෙවෙයි සුවඳ අකනිටාව දක්වාම ගමන් කරනවා පින්වතුනි මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්නවා නම් ওই හිසඩ ඔක්කොම පැත්තකින් දියලා අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට හිත යොමු කරන්නේ අනෙක් වැඩවලට දෙන්නේ අංක දෙක ධර්මාබෝධයට අංක එක දෙන්නේ හැමදෑම ඥානවන්තයා සත්පුරුෂයා එහෙනම් අන්නර වදකයා හයවෙනි වදකයා නන්දි රාගය කොච්චර වද දුන්නද මේ ජීවිතේට කොච්චර වද දුන්නද සාංශාරික ජීවිතේට තවදුරටත් ඔබ තීරණය කරන්න ඕන වදකයාත් එක්ක මේ ගමන යනවද කියලා ඉස්සරහට අර සර්පේ හතර දිනයි අර වදකියෝ පස් දිනයි මේ හයවෙනි භයානක වදකයයි අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසිරි විසූපම සූත්‍රයේ ඊළඟ උපමාවත් අපට තේරුම් කරලා දෙනවා මහණ අර හිස් ග්‍රාමීය ඒ හිස් ග්‍රාමීය තමයි අජ්ජත් ආයතන චක් ආයතනේ සෝත ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතනිය මේ ආයතන සියල්ල හිස් මේ සියල්ලහිම මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ මේ සියල්ල තුච්චයි රිත්තයි ශුන්‍යයි ඒ වචන වලින්ම බුදු පියාණන් වහන්සේ ආශිර විසූපම සූත්‍රයේ අජ්ජත් ආයතන හඳුන්වනවා හිස් මේවා මේ කිසිවකින් ලැබෙන සාරයක් නැහැ හිස් ආයතන මේවා දැන් කොච්චර රූප රැස් කරාද චක් ආයතනේ දැන් කෝ රැස් කරපු රූප මරණයට ගොදුර වෙන මොහොත එනකොට ඔය රැස් කරපුවා කොහෙද අරන් යන්නේ දැන් කෝ රැස් කරපුවා ඒ හිස් ගම තමයි ඒ හිස් ගෙවල් තමයි මේ අජ්ජත් ආයතන ලැබිච්ච හරයක් නැහැ මෙච්චර කාලයක් භවෙන් භවයට මේ විදියට අසාර භවික සත්වයට ආයතන හය ගන්න හිමි වුණා ඒ හැම ආයතන හයක්ම පැවතියා මම කියලා හිතාගෙන සිට රැවැට්ටුවා අන්තිමට මොකද වුණේ ආයතන හය මැරිලා ගියා ඊට පස්සේ ඒ ඉංග්‍රස් වෙච්ච කර්ම සත්‍ය තවත් හයක් හටගත්තා ඒ භවෙත් මොකද කරේ සිට ඒ හය මම කියලා රැවැට්ටුවා මගේ කියලා රැවැට්ටුවා ඒ හයත් මැරිලා ගියා ওই විදියට බලාගෙන ආවොත් අනන්ත සංසාරේ ඉඳලා මේ අජ්ජත් ආයතන කෝටි ප්‍රකෝටි සතසහස වාරයක් පුරා සකස් වෙලා තියෙනවා සංඛ්‍යාවක් සකස් වෙලා තියෙනවා ඒ සියල්ල දැන් අවසානයේ පත්වලා අතීතයේ නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි දැන් මේ තියෙන හයත් තව ටික දවසකින් අවසන් මේ ආයතන සකස් කරගෙන මොනවද මේ රැස් කරන්නේ පළක් ඇති දෙයක් හරයක් ඇති දෙයක් තේරුමක් ඇති වැඩක්ද මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණමේ ආස්වාදය සිහිනේ ලද වස්තුවක් වැනිය කියලා මරණයට එක්ම ගමන් කරලා මරණාසන්න වෙලා මරණ මංචකේ ඉඳලා සිහි කළ බැලුවත් තමන් එතෙක් දැක්ක සිහිනයි එතෙක් වින් දාස්වාදයන් අතරයි ඔබට වෙනසක් නැහැ දෙකම නාම ගෝත්‍ර ගොඩක් විතරයි එහෙනම් අන්න භාගතුන් ආසේ පෙන්නනවා මේ ආයතන වලින් මොනවද මේ රැස් කරන්නේ රැස් කරනවා කියලා හිතුවට කිසිවක් රැස් කරගෙන නැහැ ඇත්තටම බැලුවහම රැස් වෙන්නේ නැහැ හිස් ආයතන අර
අර හිස් ගමේ හිස් ගෙවල් වගේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මහාන උතෙන්ට එනවා අර හොරු ටිකක්. මං පහරන හොරු ටිකක් කවුද? ඒ තමයි මහාන බාහිර ආයතන. ඉටු අනිටු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දකින්න ලැබෙනවා, ආහන්න දකින්න ලැබෙනවා, ස්පර්ශ කරන්න ලැබෙනවා බාහිර ආයතන වශයෙන්. ඒව හරියට අර මං පහරන හොරු වගේ විනාශයක් මයත් කරලා දෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුලින් සත්‍යයට උදාවෙන විනාශයක්මයි මං පහරන හොරු කවදාවත් සැනසීමක් ශාන්තියක් උදා කරලා දෙන්නේ නැහැ. ඔවුන් අඩිය තියෙන තැන වනසනු. ඔවුන්ට මුණ ගැහෙන ගැහෙන මිනිහව විනාශයට පත් කරනවා, දුකට පත් කරනවා. එතකොට මෙන්න මේ හොරු ලද්දන් ලද්දන් විනාශේති. මුණ ගැහෙන ගැහෙන තැන විනාශයල යනවා ඒ හොරුන්ව. ඒ හොරු හරි භයානකයි. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ බාහිර ආයතන තමයි බුදු පියාණන් අන්සර මම් පහරන හොරුන්ට සමාන කරන්නේ. මම් පහරන හොරු විනාශයක්මයි උරුම කරලා දෙන්නේ. මිනිසුන්ව දුකටපත් කරලා දානවා. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලත් මේ ස්වභාවය පවතිනවා. සියලු ලෝසතුන් තමන්ගේ ජීවිත අපායක් කරගෙන තියෙන්නේ ওই ටික නිසා තමයි. ওই දේවල් රැස් කරගන්න කියලා තමයි අනාථෙන් අනාථ භාවයට පත් වෙලින්නේ. වටිනා මනුස්ස ජීවිතේ බිඳුවටම හැල් වෙලා තියෙන්නේ. අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසිරිසෝපම සූත්‍රයේ ඊළඟ උපමාවත් අපට තේරුම් කරලා දෙනවා. මහණ, මේ සර්පයන්ගෙන් බේරිලා, වදකයන්ගෙන් බේරිලා, අර ධාමරික හොරුන්ගෙන් බේරිලා මේ පුද්ගලයා දැන් දුවගෙන යනවා. යනකොට ඔහුට හම්බ වෙනවා විශාල ජලාශයක්. දැන් ඔහු කල්පනා කරනවා මෙතර හිටියොත් විනාශයක් මගේ අත් වෙන්නේ, එතරට ගියොත් සැපතටපත් වෙන්න පුළුවන්. එනිසා මොකද කරන්නේ? විවිධාකාර දේ එකතු කරලා පහුරක් හදා ගන්නවා. හදාගෙන අතින් පයින් ව්‍යායාම් කරමින් අර ජලෝගය තරණය කරනවා. අන බුදු පියාණන් වහන්සේ උපමාව ගලපනවා. මහණේ පුරුෂයා ඒ ආකාරයෙන් ඉසියල්ල කෙරෙහි නිබ්බිදාවට කලකිරීමට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් මෙතර යන කුමක්ද? සසර. මෙතර ඉඳලා සසරේ පැවතිලා හරයක් නැහැ, පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ, සාරයක් නැහැ කියලා තේරුම් ගන්නවා. දැන් ඔහුගේ අරමුණ එතර බලායාමයි. එතර යන කුමක්ද? නිවන. මොකද්ද රෝගය? රෝගය කියන්නේ සැඩපහරට, කාම සැඩපහර, දිට්ටි සැඩපහර, භව සැඩපහර සහ අවිජ්ජා සැඩපහර යන ආදී වශයෙන් ගැඹුරු භයානක රෝග සුලි කැරකෙනවා මේවැයි. මේ භයානක ජලාශය ඉක්මවල එහාට යන්න ඕන එතරට. එහෙම යන්න බෑ නිකං කෙනෙක්ට. වීරිය තියෙන්න ඕන උපරිම. මෙතර බය උපරිම වශයෙන් දකින්න ඕනේ. ඒ වගේම එතරට ගියාම උරුමෙන ශාන්තිය සැපත නිදහස විමුක්තිය සිහි කරන්න ඕන. මෙතර පවතින අනතුරු භයානක භාවය, නිසරු භාවය, ඒ සියල්ල නුවණින් දකින්න ඕනේ. ඒ අනුසාරින් ඒ පුරුෂයා තීරණයක් ගන්නවා මෙතර අත්හැරලා එතරට යනවා. අර කාම, දිට්ටි, භව, අවිජානම් වූ යෝගේ තරණය කරනවා කියලා. අන්නේ සඳහා පහුරක් පාවිච්චි කරන මොකක්ද? ඒ පහුරේ තමයි ශ්‍රී සද්ධර්මය. මේ බව නුවණින් දකින්න ඕන. ආර්ය ශ්‍රාවක හැවත්තේ ශක්තිමත් ඥානවන්ත පුරුෂයා අතින් පයින් වැර වෑයම් කරනවා කිය වීර්ය වඩනවා. දැන් කුමක් තරණය කරන්නද? මේ සතරෝග තරණය කරන්න, එතරට යන්න. එතර කිව්ව මොකද්ද? නිවන කරා යන්න. එහෙනම් එතරට ගිහිල්ලා පිහිටනවා දැන්. ඒ කවුද? උතුම් වූ අරිහතුන් වහන්සේ. දැන් එතරට ගියාට පස්සේ උන්වහන්සේ සියලු බයෙන් නිදහස්, නිර්භය භාවයට පත් වෙලා, සියලු ශෝකයන්ගෙන් නිදහස් වෙලා අශෝකං විරජං කේමං බය අවසන් කරලා ඉන්න උන්වහන්සේ, අරිහතුන් වහන්සේ. අන්නේ නම් එතෙන්ට ගියාට පස්සේ නිර්භය භාවයට පත් වෙන්නේ. එතනින් මෙහා නිර්භය භාවයක් නැහැ කාටවත්. ඒ නිසා පින්වතුනි, දැන් ඔන්න ඔය ආශිර විසෝපම සූත්‍රයේ ඇසුරින් ඔබට ඒ දේශනා කරපු දහම් ව්‍යාකරණය ඇතුලේ දහම් අර්ථයන් රසක් ධාරණය කරගන්නට පුළුවන් වෙන්නට ඇති. දැන් අපි බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ ඒ උතුම් අනත්ත ලක්ෂණය දකින්න නුවණින්. අනත්තං අසාර කට්ටේ නන්ති, අනන්ත කියලා කිව්වේ අසාර ලක්ෂණේ. එහෙනම් මෙන්න මේ අනත්ත ලක්ෂණය විග්‍රහ කරන බුදු පියාණන් වහන්සේ ලක්ෂණ හයක් වශයෙන් අනු ලක්ෂණ පරතෝති, රිත්තතෝති, තුච්ඡතෝති, ශුඤ්ඤතෝති, අනත්තතෝති, අසාරකතෝති යනාදී වශයෙන්. පරතෝති කියලා කියන්නේ මොකක්ද? මේ ඇසකර නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ සියල්ල මම කියලා මගේ කියලා නේ ඔබ හිතන්නේ? අපි හිතන්නේ නෙනේ. දැන් ওই සියල්ල මම කියලා මගේ කියලා ගති උත්තද්ද? නුවණින් බලමු අපි පොඩ්ඩක්. අසාර භවික සත්වයක් විදියට
කර්මාණු රූප වෙන ගමනක් සංසාරේ පෙර භවයේ අපි හිතමුකෝ හරකෙක් වෙලා හිටියේ කියලා ඊට ඉස්සෙල්ලා භවයේ දෙවියෙක් ඊට ඉස්සෙල්ලා භවයේ පෙරේතෙක් කොහොම වෙලා හිටියා කියමුකෝ ඊටත් ඉස්සෙල්ලා භවයේ ආපහු මිනිහෙක් දැන් ඔන්න අපි ඒ කෙළවර ඉඳලා බලන් ඉමු මේ කියන්නේ දීර්ඝතර සංසාරේ ඒ කෙළවරට බලන්න පුළුවන් කමක් නැහැ භව කීපයක් එහාට විතරයි බැලුවේ එතකොට භව කීපයකට එහා අපි හිතමු මිනිහෙක් වෙලා හිටියා දැන් එදා ඒ මිනිහෙක් විදියට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන සකස් වෙලා තිබුණා එදා මොකද හිතුනේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයේ ස්වභාවය තමයි මම කියන්නේ එහැය මගේ එහැයට තමයි මම කියන්නේ කියලා හිතාගෙන හිටියා එහෙම ඉන්නකොට මොකද උනේ එයින් කර්ම රැස් වුණා ඒ හැය අභාවයට ගියා දැන් ඒ හැය කර්ම ශක්තියෙන් ඊළඟ හැය සකස් වුණා ඊළඟ හැය පෙරේතේ දැන් පෙරේතයාගේ සිත මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය මමයේ මේ හය ස්වභාවය මමයේ මේ හය මගේ මම පෙරේතෙක් කියලා. දැන් ඔහොම හිතාගෙන ඉන්නකොට ඒ හයට අදාළ කර්ම ශක්තිය අවසන් වෙනකොට ඒ හයත් මැරිලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ සිත මොකද හිතන් ඉන්නේ? ඒ හැ කරන ආසය දිව ශරීරය මනස කියන හය මමයේ ඒ හයේ ස්වභාවය මමයේ ඒ හය මගේ මම දෙවියෙක් කියලා. දැන් කලින් හිතන් හිටියා මම මිනිහෙක්ක ඊළඟට මම පෙරේතෙක් කියලා. දැන් දෙවියෙක් කියලා. භවෙන් භවයට තිබුණේ මූලාවක් නෙවෙයිද බල. දැන් කොයි හැයටද මම කියන්නේ සත්‍ය වශයෙන් අර මිනිහෙක් වෙලා හිටියා ඊළඟට පෙරේතෙක් වෙලා හිටියා දෙවියෙක් වෙලා හිටියා මේ යන සංසාර ගමනේ කොයි හැයටද මම කියන්නේ මම කියලා පනවන්න පුළුවන් ස්ථිරසාරූ භවයක් ආත්මයක් ඔබට මුණ ගැහෙනවද මේ හේතුඵල වශයෙන් සකස්වන්නා වූ මේ ආයතන වලට මම කියන්න පුළුවන් එහෙනම් ඔබට යමක් පේන්න ඕන භවයෙන් භවයට ඒ හැය මම කියපු අයිතිකාරයෙක් හිටිය හැබැයි ඇත්තටම කවුද කියලා බැලුවොත් ඔබට නුවණින් පෙනෙයි ඒ තමයි සිත. එහෙනම් මේ හැය ඇත්තටමයිද කාටද සිතට සිත යන කවුද? මාර්යා. මාර්යා මේ හැය පාවිච්චි කළේ මොකටද? කර්ම රැස් කරන්න. එහෙනම් ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ මොකක්ද? මහාන මේ ඇසකන නාසය දිව ශරීරය මනස මේ සියල්ල මාර්යාට අයිති ධර්ම කියලා. මාර ධර්ම කියලා. මේ බව නුවණින් දකින්න ඕන. ඒ අර්ථයෙන් කියනවා පරතෝති මට අයිති එකක් නෙමෙයි මේ මාර්යාට අයිති එකක්. අනත්ත් ධර්ම අසාර ධර්ම හේතුඵල වශයෙන් ඒ මොහොතේ සකස්වන්නා වූ ධර්ම මිසක් ඒ කිසිවකට මම කියලා පණවන්න තැනක් නැහැ. ඒ යථාර්ථයේ නුවණින් අවබෝධ වෙන නිසයි කෙනෙක් සසර දුක අවසන් කරන්නේ. ඊළඟට රිත්තතෝති රිත්ත කියලා කියන්නේ හිස් බවට රික්තකයක් කියන්නේ. ගතයුත්තන්නේ මේ පරිසමපාද ධර්ම එකකවත් මම කියලා ගතයුත්තක් නැහැ හිස්. හිස් බව හොඳටම දකින්න පුළුවන් සෝනද්දියා බලන් හිටියන. අර ඉටිකොල සොලඟට ලෙල දෙනවා මල්ලරන් ටික දිර දිර යනවා කොයිතරම් ලොකු ලොක්කෙක් වුණත් ඉන්නකන් හිටියේ ලක්ෂයට පොඩිය දාගෙන වහල්ට උඩින් කපුටෙක් ගියේ නැහැ ඌටත් වෙඩි තියලා මැරුවා වහන්සේ කපල් ගෑවා කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කළා බලේ උදෙසා එකිනෙක නසා ගත්තා දස අකුසලයේ මේදුනා ආගම දහම උතුම් වූ ධර්මයේ පවා හැලුවටම ලක් කරා අන්තිමට මැරිලා අර හිස් සෝනේ රතපෙල ඉන්නවා දැන් දැන් මොකුත් නැහැ දැන් හිස් ගෙදර අයටවත් වැඩක් නැහැ දැන් විසි කළ දැන් මේකයි කනත්තට නුවණින් දකින්න මේ පංච උපාදානස්කන්ධය මුණව ගන්නද මම කියලා මගේ කියලා හිස් ධර්ම ටික අති රූප ධර්ම සහ නාම ධර්ම ඔය ඔක්කොම හේතුඵල වශයෙන් ගොඩ නැගෙනවා සමුදේ වෙනවා ඒ වගේ මේවා නියාම ධර්මයන්ට අනුකූලව පවතිනවා අවිජ්ජා කර්ම තෘෂ්ණා ආහාර නිබ්බන්ති කියන ලක්ෂණයන්ගෙන් වැඩිනවා වැඩි වැඩි පවතිනවා නියාම ධර්මයන්ට අනුව වෙනසිල යනවා ගතයුත්තක් නොමැති හිස් සසරේ හිස් සත්වයක් විදියටම සැරිසරනවා අන්තිමට හිස් සද්දකින් මැරිලා යනවා හිස් බව දකින්න හොඳම අවස්ථාවක් මැරිච්ච මිනිහගේ අත් දෙක අල්ලලා බලන්න පොඩ්ඩක් ගිහින් මොනවද තියෙන්නේ කියලා රිත්තතෝටි හිස් සංසාරේ හිස් පිනිස්සු අර්ථයක් වෙන්නේ ඊට පස්සේ මොකද දකින්නේ අපි තුච්චතෝති තුච්ච කියන්නේ නිෂ්ඵල හරයක් නොමැති ලාමක පහත් ස්වභාවයට කියන තුච්ච ස්වභාවය කියලා. මෙන්න මේ පහත් ධර්ම මේ පංච උපාදානස්කන්ධේ මේ පටිසම්පාද ධර්ම පහත් ධර්ම මේ අවිජ්ජාව සිට දුක්ඛස්කන්ධය දක්වා මොකද තියෙන උසස් කියන්නේ. දැන් මේ පහත් ධර්ම ටිකක් කරපින්නගෙන උසස් මිනිහෙක් කියලා හිතාගෙන ඉන්නවා. කවදා හෝ දවසක ඒ උසස් තැනට එනවා. හැබැයි ඒ තුච්ච ධර්ම ටික කරපින්නගෙන නෙවෙයි ඒ තුච්ච ධර්ම ටික පිළිවන් චන්දරාගේ පහවෙච්ච දවසක
මොකද මේ තුච්ච ධර්ම තුල කොහොමද සාරයක් ඇති මිනිහෙක් සත්‍යයක් සකස් වෙන්නේ පුද්ගලයේ සකස් වෙන්නේ ආත්මය සකස් වෙයි මේ තුච්ච ධර්ම ලාමක ධර්ම අකුසලයේ කරා මැදිය දී යන නැවත නැවත මරණයම සමුදය කරන ධර්ම මිසක් මෙහි ගති උත්තක් නැහැ ලාමක ධර්ම තුච්ච ධර්ම ඊළඟට ශුන්‍යතෝති ශුන්‍යය කියන්නේ මොන අර්ථෙන්ද ශුන්‍යාගාර කියන්නේ හිස් ගෙවල් ආත්මීය සාරයෙන් ශුන්‍යයි කියන අර්ථයෙන් ශුන්‍යතෝති කියන්නේ ආත්මීය සාරයක් නැහැ මේකේ ඒ අර්ථයෙන් ශුන්‍යයි ඒකී අවිපරණාමී ආත්මයක් නැහැ මේක ඇස්සේ මේ කිසිම ධර්මයක හිම කන්නේ ඒ අර්ථයෙන් මේ ශුන්‍යයි මේ ධර්ම නුවණින් දකින්න ඕන අර හිස් ගම ඒ ගමේ තිබිච්ච ගෙවල් ඒ ගෙවල් වල තිබිච්ච භාණ්ඩ කිසිවක මොකුත් තිබුණේ නැහැ සංසාරේ පුරා ඇවිල්ලා තියෙන වසර කෝටි ගාණක් තිස්සේ භවෙන් භවයට දැන් මොකද්ද ඔබේ අත දිගහැරලා බලන්න සංසාරේ පුරා රැගෙන ආවේ මොනවද තියෙන්නේ දැන් ඉතුරු වෙලා සංසාරේ භවෙන් භවයට ගොඩ නැගෙන මේ සංසාරේ හිස් කිසිවක් උරුම කරලා දෙන්නේ නැතුව බින්දිලා යන වැලි මාලිකාවක් ගොඩ නගලා කඩලා දැම්මා වගේ හරියට මොකුත් ඉතුරුන්නේ නැහැ අන්තිමට මායාවක් විතරක් ප්‍රදර්ශනා සුළු මොහොතකට ඊළඟට වැදගත් ලක්ෂණ දෙකක් එනවා ඊළඟට පෙන්වන බුදු පියාණන් වහන්සේ අනත්තතෝති ඊළඟට අසාරකතෝති මේ ලක්ෂණ දෙකම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන දැන් අසුචි ගොඩක් තියෙනවා කියන්නේ දැන් මේ අසුචි ගොඩේ කාට හරි තියෙනවද මෙන්න මේ ටික තමයි මගේ කියලා ගන්න ටික කවුරුත් එහෙම ගන්න ඉදිරිපත් වෙනවා ඊළඟට ඒ අසුචි ගොඩේ තියෙනවද මගේ කියලා ගන්න සාරයක් ඒ කියන්නේ මගේ කියලා ගත යුත්තක් එහි තියෙනවද මගේ කියලා ගත හැක්කක් එහි තියෙනවද මේ කිසිම රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් තියනවද කියලා නෝනින් බලන්න ඕන. ඒ වගේම මේ පවතින්නේ අසුභ ගොඩක් දුක් ගොඩක් දුක්ඛස්කන්ධයක්. එහෙනම් දුක්ඛස්කන්ධයක අසුභයක මම කියලා ගත හැක්කකුත් නැහැ. මම කියලා ගත යුත්තකුත් නැහැ. මේ දුක්ඛස්කන්ධේ මම කියලා ගත හැක්කක් නැති අර්ථෙන් අනත්තයි කියනවා මම කියලා ගත යුත්තක් නැති අර්ථෙන් අසාරයි කියන. එහෙනම් මේ ලක්ෂණ හයම එකට එකතු වුණාම පොදුවේ අනත්ත කියන ලක්ෂණ විග්‍රහ වෙනවා. එයි ඔය පරදෝති රිත්තදෝති තුච්ඡදෝති ශුන්‍යදෝති අනත්තදෝති අසාරකදෝති කියන ලක්ෂණ හයම අනුවසෙන් ඇතුළත් වෙනවා. එහි සමස්ත අර්ථයට කියන අනත්ත කියලා. දැන් මේ අනත්ත ලක්ෂණේ විග්‍රහ කරද්දී තවත් පැත්තක් පෙන්ල දෙන්න ඕන. පටිච්චසමුප්පාදයට අනුව කොහොමද අනත්ත ලක්ෂණේ දකින්නේ කියලා. පටිසමුප්පාදය කියන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලිය. දැන් බලමු මේකේ යථාර්ථය. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයන්ත. අවිද්‍යාව තමයි මේ සියලු සමුදය ධර්මයන්ගේ මූල හේතුව. එහෙනම් ඒ අවිද්‍යාව කියලා කියන්නේ සමුදය ධර්මයක්. මෙන්න මේ සමුදය ධර්මය ප්‍රත්‍යයලා උපදින අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ සංඛාරේවත් රාග දේ සෝ චේතනා. දැන් මේ චේතනා කියලා කියන්නේ එහෙනම් මොකද්ද? සත්‍යයේ පුද්ගලයේ ආත්මයක්ද? නෑ. එයත් සමුදය ධර්මයක්. ඒ සමුදය ධර්මයේ ප්‍රත්‍යයලා උපදිනවා සංකාරපත්‍ය විඥානං කියලා සිත්. එහෙනම් සිත් කියලා කියන්නේ සමුදය ධර්මයක්. ඒ විඥාන ප්‍රත්‍යයෙන් උපදින විඥානපත්‍ය නාම රූපං කියලා පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය. පංච උපාදාන ස්කන්ධය කියන්නේ සමුදය ධර්මයක්. එහෙනම් ඒ පංච උපාදාන ස්කන්ධයවත් නාම රූප ප්‍රත්‍යයලා උපදිනවා නාම රූපපත්‍ය සලආයතනං කියලා. චක්කාද සෝතායතන ගානායතන ජීවආයතන කායයතන මනආයතන යනදි වශයෙන් ආයතන එනම් මේ ආයතන කියන්නේ සලආයතන කියන්නේ සත්‍යෙද්ද පුද්ගලයේ ආත්මයද්ද නැහැ එහෙනම් සලආයතන නමුදු සමුදය ධර්මයේ ප්‍රත්‍යල උපදින ස්පර්ශය කියන්නේ සමුදය ධර්මයක් එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින තණ්හාව එහෙනම් ඒක සමුදය ධර්මයක් තණ්හාව ප්‍රත්‍යයෙන් උපදිනවා උපාදාන ඒක සමුදය ධර්මයක් උපාදාන ප්‍රත්‍යයෙන් උපදිනවා භව ඒ සමුදය ධර්ම භව ප්‍රත්‍යයෙන් උපදිනවා ජාතිය ඒ සමුදය ධර්ම එහෙනම් ජාතිය කියන්නේ සමුදය ධර්ම පොදියක් එහෙනම් සත්‍යයක් ඉපදුනාද නෑ ධර්මතා සමුදය වුණා ජාති ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුපායාස කියන්නේ සමුදය ධර්මයේම විපාක අවස්ථාවක් ඒවා සමුදය ධර්මම තමයි එහෙනම් කෙලවර තියෙන්නේ මොකක්ද ඒවමේ දස කෙවලස දුක්ඛ කන්ද සමුදය හෝති අවිද්‍යාවේ සිට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුපායස දක්වාම ඔබ කිසිම ආකාරයක නෑ සත්‍යයක් දැක්කෙත් නෑ පුද්ගලයෙක් දැක්කෙත් නෑ ආත්මයක් දැක්කෙත් නෑ එහෙනම් ඒ සියලු ධර්ම ආත්මීය සාරෙන් ශූන්‍යයි අන්නේ අර්ථයෙන් කිව්වා සබ්බේ ධම්මානත්ත එහෙනම් සත්‍යයේ පුද්ගලයෙක් වගේ පේන්නේ මොකෙන්ද මේ මායාව එහෙනම් මේ ස්කන්ධ ක්‍රියාවලිය තුළ
මේ විද්‍යමාන වෙන්නේ මතක තියාගන්න සංකල්පීය සත්‍යේ භවෙන් භවයට හේතුඵල වශයෙන් කර්මානුරූපව කර්මේ ඥාතියා කරගෙන මේ සංකල්පීය සත්‍යය එකිනෙකාට සම්බන්ධ වෙනවා මිසක් මොහතප්පාසා තෘෂ්ණාවෙන් සකස් වන්නා වූ රාග දේශ මොහ සංයෝජනයන්ගෙන් සකස් කරන්නා වූ සත්‍යයක් මිසක් ඒකී අවිපරිණාමී සත්‍යයක් මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය තුල නැහැ සංකල්පීය සත්‍යය සංකල්ප අවසන් වෙනවත් එක්කම අවසන් වෙලා යනවා එදාට රහතන් වහන්සේ ඉතුරු වෙනවා එනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ උතුම් වූ යථාර්ථය මේ ආකාරයෙන් නොනින් දැක්කහම මොකද වෙන්නේ මෙසේ මහණ අනත්ත ලක්ෂණය දකින්නේ රූපය අනත්තයි වේදනාව අනත්තයි සංඥාව අනත්තයි සංඛාරය අනත්තයි විඥානය අනත්තයි යනාදී වශයෙන් දකින්නා වරිය ශ්‍රාවකයා රූපේ කෙරෙහි නොබැඳේ කලකිරේ වේදනාව කෙරෙහි කලකිරේ සංඥාව කෙරෙහි කලකිරේ සංඛාර කෙරෙහි කලකිරේ විඥාන කෙරෙහි කලකිරේ පංච උපාදාන ස්කන්ධේ කෙරෙහිම කලකිරෙයි එසේ දකින්නා වූ අරිය ශ්‍රාවකයා රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානේ නොවැළේ නොවැළෙන්නේ මිදේ මිදුනේ මිදුනේ මේ දැනගනි කුමද්ද දැනගන්නේ ජාති අවසන් බ්‍රහ්මචර්යාව වැස අවසන් නැවත ඒ උතුම් වූ නිවන උදෙසා කල යුත්තක් නැත කියලා අන්න එනම් ඒ අනුසාරින් සංසාරය අවසන් වෙනවා එනම් පින්වතුනි ඔන්න ඔය විදිහට අනත්ත ලක්ෂණේ දකින්න ඕන මේ ආකාරයෙන් අනිච්ච දුක්ඛ අනත්ත කියන ලක්ෂණ තුනම නුවණින් දිගින් දිගට දකිනකොට මොකද වෙන්නේ සියල්ල කෙරෙහි පවතින චන්දරාගය ක්‍රමානුකූලව නිරුද්ධ වෙලා යනවා නිරුද්ධ වුණා මොකද වෙන්නේ සිත නිදහස් වෙනවා කුමකින්ද චන්දරාගෙන් ඒ නිදහස් වීමමයි විමුක්තිය කියන්නේ එහෙනම් ඒ අමා ධර්මයේ මැනවින් ඇහුවා වගේම මැනවින් දරාගෙන ඒ ධර්මයේ මැනවින් ප්‍රගුණ කරමින් මෙලදුත්තරීතර මනුෂ්‍ය ජීවිතයේදීම සියලු සංසාර දුකෙන් ඈතරව ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදාතනික සැපත වශයෙන් නිවි සැනසී දෙසවදාල ඒ පරම ශාන්ත අජරාම රමා මහා නිවණින්ම ඒකාන්ත වශයෙන්ම සැනසෙනවා මෙලදුත්තරීතර මනුෂ්‍ය ජීවිතයේදී මෙලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයේදීම ඒ සදාතනික පරිනිර්වාණය කරාම ළඟා වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු සාදු 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 උතුම් දේශනාවස්ත සිද්ධ කර පින්වත් වූ පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේට පාදහාපී වන්දනෙන් යුතුවයි පුණ්‍යානුමෝදනාය කර සිටින්නේ අද උතුම් ධර්ම දාණය දෙනු ලැබුවේ ඉතාලියේ පදිංචි අන්තෝනිගේ මල්කාන්ති මහත්මිය චන්ද්‍රාණී මල්කාන්ති මහත්මිය උපුල් මහතා සහ ජීවන් මහතා යන පිරිස විසින් ඔවුනගේ පින්බර බලාපොරොත්තුව වන පරලෝ සැපත් විජේමුණිගේ කරුණාවතී මෑණියන් අන්තෝනිගේ දිස්නේ රිස්පියානන් අන්තෝනිගේ බයිස් මුත්තනුවන් සහ යසලින් හාමී මිත්තනිය ඇතුළු සංසාරගත ඥාති හිතමිතුරන් සැම මේ මහා කුසලානිසංස බලයෙන් පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් නිවේ සැනසේවා ඒ සඳහා මේ මහා කුසලය ඔවුනට හේතු වාසනා වේවා එසේම සුපින්වත්තු අද උතුම් ධර්මදානය දුන් පිරිසගේ තවත් පින්බර බලාපොරොත්තුවක් වන සුජීවත්ව වෙසෙන තිලංකා සහ කුමුන් යන දරු දෙදෙනාට ඇති අපල උපද්‍රව තුරු වේවා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා ඕනගේ සියලු ලෝකෝත්තර පැතුම් ඉටු වේවා මේ මහා කුසලානිසංස බලයෙන් ඔවුන් පතන්නා වූ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔවුනට චිත්ත කාය ශක්තිය ලැබේවා. එසේම එම පවුලේ සැමට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ මහා කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් ලෞතර අරණයි මෙසේ නිමා වෙන්නේ. ලෞතර අරණ උතුම් දේශනාවන් එක දිගට ශ්‍රවණයට ඔබ ලෞතර අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. නැතිනම් සියලුම තොරතුරු දැන ගැනීමට 0777 97 87 307 දුරකථන අංකයට Viber WhatsApp Imo මාධ්‍යෙන් හෝ නැතිනම් සාමාන්‍ය කෙටි පණිවිඩයක් ඔබේ නම ගම නිවැරදිව සඳහන් කොට යොමු කරන්න. අපි සූදානම් ඔබට ලෝතුරු අරණ සදහම් දේශනාවන් පිළිබඳ සියලු තොරතුරු සම්පාදනය කරන්න. එහෙමනම් අදටත් ලෝතුරු අරණ නිමා වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බුදු දහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න.
සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෝතුරු අරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත් ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෝතුරු අරණට සවන් දෙන්න.